Dialogue Innovation Challenge. ලංකාවේ ජස්ටිස් සිස්ටම් එක, ඒ කියන්නේ නීති පද්ධතිය, නීති ශාස්ත්‍රය කියන්නේ ඉතාමත් සංකීර්ණ ශාස්ත්‍රයක්. සාමාන්‍ය කෙනෙකුට නොදැනුවත්කම, නැත්නම් බය, නැත්නම් මුදල් ප්‍රශ්න නිසා ඇතිවෙන්න පුළුවන් ගැටලු निराකරණය කිරීමට නීතිඥයෙක්ට, ලෝයර් කෙනෙක්ට, නැත්නම් ලෝ ස්ටුඩන්ට් කෙනෙක්ට තමන්ගේ රිසර්ච් පහසු කර ගැනීමට මේ වගේ ගොඩක් දේවල් කර ගැනීමට ඔක්කොම ලීගල් රික්වයර්මන්ට්ස් එක තැනකට ගේන එකක් තමයි මේ ජස්ටි බොට් කියන්නේ. මීළඟ නිර්මාණය තමයි ජස්ටි බොට්. Let's take a deeper look into what ජස්ටි බොට් is. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව තුළ නීතිය පිළිබඳ ඇති දැනුම ප්‍රමාණවත්ද? නීති මූලාශ්‍ර පමණක් භාවිතා කිරීම ඔබට නීතිය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිද? ශ්‍රී ලංකාවේ 25000කට අධික නීතිඥයින්ට, ඒ වගේම 10000කට අධික නීති සිසුන්ට ඔවුන්ට අවශ්‍ය නීතිමය මූලාශ්‍ර ඇක්සස් කිරීමට කෙතරම් කාලයක් වැය වෙනවද? මේ සියලුම ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි අපි ජස්ටි බොට් ඉදිරිපත් කරන්නේ. ජස්ටි බොට් කියන්නේ AI related chat platform එක. අපි ජස්ටි බොට් තුලින් ශ්‍රී ලංකාවේ නීතියට අදාළව කරුණු කාරණා, ඒ වගේම දැනුම ලබා දීමට කටයුතු කරනවා. ඒ දැනුම ලබා දෙන්නේ ඉතා ඉක්මනින්, ඒ වගේම ඉතා කාර්යක්ෂමව. ඒ වගේම අපි දැනට අපි ජස්ටි බොට් ටි AI මොඩල් එක ට්‍රේන් කරමින් පවතිනවා. අපි නුදුරු අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ සියලුම නීති රාමුවන් පිළිබඳව දැනුම හා උපදෙස් ලබා දීමට හැකි වෙන ආකාරයට මේ ජස්ටි බොට් තවදුරටත් වැඩි දියුණු කිරීමට. ඔව්, අපි එතනින් නවතින්නේ නැහැ. ඒ වගේම මේ නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලෝයර්ස්ලා, ඒ වගේම ලෝ ස්ටුඩන්ට්ස්ලාට මේ ඔස්සේ පාස් කේසස් රිලේටඩ් ඩීටේල්ස්, ඒ වගේම අදාළ වෙන රෙෆරන්සස් පවා ලබා ගන්න පුළුවන් විදිහට මේ කාර්යක්ෂම කිරීමට අපි හිතාගෙන සිටිනවා. ජස්ටි බොට් ඊස් නොට් ජස්ට් අ චැට් බොට්. අපි බලාපොරොත්තු වෙනවා නීති විශාරදින්, ඒ වගේම නීති සිසුන්ට ඔවුන්ගේ යම් කාරණාවක් පිළිබඳ ඔවුන් මතු කර ගන්න තර්කයන් වඩා තහවුරු කර ගැනීමට, වඩා තියුණු කර ගැනීමට ඩිබේට් ප්‍රැක්ටිසින් ප්ලැට්ෆෝම් එක. එහෙම නැත්නම් චැට් සිමියුලේටර් එකක් විදිහට මේ ජස්ටි බොට් වෙත නව පාසුකමක් සලසා දීමට. ඔව්, එතනින් නවතින්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාර සඳහා ව්‍යාපාරවල වලට අදාළ පොලිසීස් තියෙනවානේ. ඒ පොලිසීස් වලින් පවා ඒගොල්ලන්ගේ නෛතික රාමුව තුළ පැන නැගෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට පවා අපි මේ ඔස්සේ හිතාගෙන සිටිනවා වැඩිදුරට ඩෙවලොප් කරන්න. මේ තමයි අපේ බිස්නස් ප්ලෑන් එක දැන් අපි ප්ලෑන් කරගෙන ඉන්න විදිහට. ඉතින් අපි බලමු මේ ජස්ටි බොට් කොහොමද වැඩ කරන්නේ කියලා. සෝ මේ තියෙන්නේ අපේ ජස්ටි බොට්ගේ මේන් ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ අපිට යන්න පුළුවන් චැට් ඉන්ටර්ෆේස් එකට. චැට් ඉන්ටර්ෆේස් එකට ගියාට පස්සේ අපිට තියෙන නීතිමය ගැටලුව යොමු කරලා ඊට අදාළව විස්තරයක්, ඊට අදාළව තොරතුරු අපිට මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා ඇති ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් විතරක් නෙමෙයි සිංහල භාෂාවෙන් පවා ඔබට ඔබගේ පැන නැගෙන ගැටලු මේ ඔස්සේ ලබා දිය හැකි. ඒ වගේම ඒ ඔස්සේ හොඳ පිළිතුරු ලබා ගත හැකි. මෙහිදී අපි භාවිතා කරන AI මොඩලය තුළින් අපි ලබා දෙන ප්‍රශ්නයට අදාළව වඩාත් සරල ලෙස සා තේරුම් ගැනීමට පහසු ලෙස උත්තරය නැත්නම් රෙස්පොන්ස් එක ලබා දෙනවා. සෝ ජස්ටි බොට් ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රය වෙනස් කරාවි. Thank you. ගුගල් මේක පාවිච්චි කරන LLM එක ඕපන් සෝස් LLM එකක්ද මොකක්ද පාවිච්චි කරන්නේ? 3.5 දැන් එතකොට ඕගලන් දැන් ඒ නොලෙජ් ලීක නොලෙජ් බේස් ශ්‍රී ලංකාවට ට්‍රේන් කරන්න මොකක්ද පාවිච්චි කරපු data set? අපේ දණ්ඩ නීති සංග්‍රහයේ දත්ත තමයි මේකට ඇතුළත් කරන්නේ. ඒ වගේම පාස් කේසස් අපි මේකට ඇතුළත් කරනවා. ඊට පස්සේ up to date ඒක අපේ මැනුවල් විදියට තමයි ඇතුළත් කරන්නේ. මොකද අපිට ඒක අන්තර්ජාලයෙන් එකවරම ගන්න බෑ, අපිට නිර්වද්‍යතාවය තහවුරු කරන්න ඕනේ හින්දා. මේක ඕනෙක් කියන්ට ගන්න. මේක ඕන කෙනෙක්ට ගන්න පුළුවන් තව. විශේෂත්වය මොකක්ද? ඒ කියන්නේ අපි මේකෙදි ඔයගොල්ලන් ටැග් මොඩල් එකක් යූස් කරනවා, GPT 4 යූස් කරන්න පුළුවන් නෑ ඉතින්. ඒකලා LLM නෑ ගන්නවා. ඒයි මේක ඕගලන්ගේ මොකක්ද විශේෂත්වය? අපි මෙතනදී ඒ කියන්නේ අපි යුනික්නස් එක තියෙන දේ තමයි අර ඩිබේටිව් ප්ලැට්ෆෝම් එක. ඒ කියන්නේ පාස් කේසස් ඇනලයිස් කරලා ඒක ලෝයස්ලා හරහා තමයි අපිට කරන්න වෙන්නේ. දැනුම නැහැනේ. සිමුලේෂන් එක. ඔව්. ලෝයස්ලා හරහා ඒ පාස් කේසස් ඇනලයිස් කරලා ඒකට අනිවාර්යෙන් මිනිස්සුන්ගේ ඕන වෙනවා. ඒ හරහා අපිට පුළුවන් හදන්න ලොකු දෙයක්.
ඒට සෙට්ටයක් හදන්න පුළුවන් කොහොමද ලෝක කේස යන්න කියන එතන තිබුණ ඕක ක්‍රමිනල් සිවිල් දෙකම කරනවද සිවිල් විතරද අපි දැනට සිවිල් එව තමා සිවිල් ඒ කියන්නේ අපි අර බලාපොරොත්තු වෙනවා ඔක්කොම ලෝ සඳහා අපි මේක වැඩි දෙන කිරීමට අපේ ක්‍රමිනල් ඊටවට අමාරු සිවිල් ලේසි අපේ බොහෝ දුරට කරේ AI මොඩල් එක ඒ වගේම ඉම්ප්ලිමන්ටේෂන් එක ඩෙවලොප් කරපු එක ඒ කියන්නේ දැන් අපිට අතරම දත්ත ඇතුළත් කිරීම තමයි තියෙන්නේ අපි දත්ත ඇතුළත් කරනවා ඒකට ලොකු පරිශ්‍රමයක් යොදන්න ඕන Dialogue Innovation Challenge